ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මොරවක පැවති ජනහමුවකට එක්වෙමිනුයි හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේ. 77 විවෘතාර්ථික ගණන්ලා මෙරට සුරපුරයක් කරන්නම් කියලා විශ්වාස කරන්න හදපු, ඒ වෙනුවෙන් මතය හදපු, ඒ වෙනුවෙන් ඕනම දෙයක් ගේන්න පුළුවන් කියලා වෙන්න පුරණින් වික්‍රමසිංහ තමයි අද මෙරටේ ජනතාව දුක්පත්කම නැරදා කියන්නේ. රාජපක්ෂල තමයි දුක්පත්කම නැදැම්මේ, ප්‍රේමදාසල තමයි ඒ දුක්පත්කම නැදැම්මේ, අපි නෙමෙයි. ඒ දුක්පත්කම නැද්දාපු ධර්ම කොච්චරද කිව්වොත් අද ලංකාවේ පාසල් 10100 ගානක් තියෙනවා. 8000කට වඩා හරියම වැසිකිලි පද්ධතියක් නැහැ. මේ දරුවෝ පාසල් යන්නේ කොහොමද කියලා මේ දෙමව්පියෝ දන්නෝ, අඳින ඇඳුම් කොහොමද කියලා මේ දෙමව්පියෝ දන්නෝ, ජීවත් වෙන්නේ කොයි විදිහට කියලා දෙමව්පියෝ දන්නෝ. වේල් තුනක් කාපු මිනිසුන් අද එක වේල කන්න බැරි මාතර බත් කළා තියෙනවා. රණිල් වික්‍රමසිංහලට දෙන උත්තරේ, රාජපක්ෂලට දෙන උත්තරේ, ප්‍රේමදාසලට දෙන උත්තරේ තමයි මේ මහජන ගඟ අද පෙන්නුම් කරලා තියෙන්නේ. ඒක අපි උත්තර දෙන්න ඕනේ නැහැ. මේ රැස්වීමට මං එන්නේ හිටියේ නැහැ. මම ඇත්තට බදුල්ල යන්න හිටියේ. මම බදුල්ල යන්න පිටත් වෙලා හිටියේ. අපි අනුසෝදර පොඩ්ඩක් ලෙඩ වෙලා පෞද්ගලස්ල ගොඩක් මහන්සි වුණා, නිදි මැරුවා, එනිසා ලෙඩ වෙලා උණ හැදිලා පොඩ්ඩක් වැඩි. අපි දොස්තර මාත්‍රු බලලා කියලා තිබුණා මේ හොඳ නෑ, එනිසා එක දවසක් අනිවාර්යෙන් විවේකයෙන් ඉන්න ඕන කියලා. එනිසා අපි කල්පමාර්ථ විවේකයක් දෙන්න. අපේ රටේ ජනතාව පැරණි පක්ෂ සියල්ල ඇත්තර දාලා මාලිමාව එක්කත් බැඳගෙන මාලිමාවත් එක්කෙන් ජයග්‍රහණය කර යනකොට මේ මහජන ව්‍යාපාරය මහා දෙවෙන්ත ප්‍රවාහයක් වගේ සුනාමියක් වගේ ඉස්සරහ යනකොට පරාජය දැකපු කට්ටිය අන්න එකෙන් බේරෙන දැන් එක කොටයට ගොඩ වෙන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම කොට දෙකක ඉන්නේ, එක කොටෙත් නෙවෙයි දෙකකට ගොඩලා තියෙනවා. අරුන් දෙක ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පිළිගත්තා, ඒගොල්ලෝ එකතුන් නැත්තම් අනිවාර්යයෙන්ම මාලිමාව දෙනනවා, සම මාලිමාවේ ආණ්ඩුවක් එනවා කියලා අරුන් දෙක ප්‍රනාන්දුත් දැන් පාර්ලිමේන්තුවේ පිළි අරගෙන තියෙනවා. සත් දෙකට දෙක එකතු වෙන්න ඕන. අපි එකක් කියන මොකද්ද, දැන් ඒ කාලේ ගියා. එනිසා අපි ඒගොල්ලන්ට කියනවා, ඕගොල්ලෝ වෙන වෙනමවක් පරාදයි, එකතු වෙලාවක් පරාදයි.